සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව අමාදාහර දිය කලාගලා සෝතාපන්න මාර්ග අනුගාමිකයෙකු හෝ සෝතාපන්න ඵලලාභියෙකු සතුව වහන්සේ දේශනා කරන ධර්ම තීදී සැටිවලට සවන් දී සකෘදාගාමි අනාගාමි විය හැකිද එසේ නැත්නම් භාවනා කළ යුතුමද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. මේක ඉස්සෙල්ලා දැනුම් දුන්නා ධර්ම ශ්‍රවණය කියන්නේ පළවෙනි භාවනාව. බුද්ධ දේශනා පෙන්නා සත්ත පොඤ්ඤංග ධර්ම සමව වැඩෙන භාවනාවක් කියලා ධර්ම ශ්‍රවණි. සෑදුම් හිදී යම් කෙනෙක් බණහනවා නම් සත්ත පොඤ්ඤංග ධර්ම සමව වැඩෙනවා. ඉතින් ඒකේදී කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙනවා නම් ඒ වගේම සත් ධර්ම ශ්‍රවණය ඒ වගේම මේ ධර්ම යෝනිසෝ මනසකාරී ධර්මාන්තර ප්‍රතිපත්තිය ආදී මේ ගුණාංග අවශ්‍යයි කොයි කොයි මොහොතේ හරි ඒතුරු ප්‍රතිඵල ලබා ගන්න. මේ භාවනාන් යෝගීවක් ලබා ගන්න පුළුවන් කියන ප්‍රශ්නයක් නැතුව පළවෙනි සෝතාපන්න ඵලෙ ලැබුණාට පස්සේ මොකද ඊට පස්සේ පරපත්ත රහිත කියන වචනේ පෙළලා තියෙන්නේ මාර්ග අනුගාමිකයන් නෙමෙයි ඵලලාභියා. පරපත්ත රහිත වාට පත් වුණා කියලා බුදුන්හන්සේ දේශනා කරනවා. දහස් ඇස පහළ වුණා කියලා කියනවත් වෙන්නන්නේ සෝවාන් ඵලලාභියා පිළිවතවත්. ධර්ම චක්කෝ මුදපාටි ආදි වශයෙන් පෙළෙනවා. මාර්ග අනුගාමිකයා අනුකූල වුණා මිස හැබැයි සතර පාගත වෙන්නේ නැහැ. ආර්ය සත්‍යයේ පත්‍යෙද හේතු ලබලා තියෙන්නේ. එදා කවදාවත් ආයි දුගතියකට යන්නේ හේතු නැති සත්‍යයක සැනසුමක් ලබා ගන්නවා. ඵලයේ ලබන්නේ හේතු වාසනා දින අවස්ථාව බොහෝම තියෙනවා. ඒ කියන්නේ මේ සත්‍යය ලබා ගත්තට පස්සේ මෙතනින් දුගතියක විතර දුගතියට යන්නේ නැහැ. දුගතියක උපන්නාම ඒ අවස්ථාවේදී ආර්ය පුද්ගලයව හම්බ වෙනවා. සමහරවිට දේවනිකායේ කියන උපන්නොත් දේවත්වයට පත්ලා ඉන්න සෝවාන් විත සකෘදාගාමී තවත් දේවතාවෝ ඉන්නවා. ඒ අය හිතනවා හරි කැමතියි මේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්න අහන්න ඒ පිළිබඳව විමර්ශනයකදී මාදී කටිතුල්. දර ඒ අය එහෙදි එළිය කරනකොට ආර්ය ධර්මයේ ඇහිණ මොහොතක මේ ආර්ය පුද්ගලයෙක් නෑ. ඒ ආර්ය දේවත්වයේ විදිහට උනත් ඇති දෙවියෙක් හරි ආර්ය නම් ඒ මිනිහටපත් වුණා නම් ඒ වන් ඇහෙනකොට අර කාරණා සම්පූර්ණ දෙයක් ඵලී ලැබෙනවා. මාර්ග අනුගාමිකයන්ට ඊට පස්සේ ආයෙත් ඵලපත් ආයුක්තාවදේ නැහැ. ඊට පස්සේ කෙරෙන්නේ යන්න පුළුවන්. ඒව හැකියාවක් ලැබෙනවා. ඒ නිසා තමයි මාර්ග අනුගාමිකයන් සතර ආපාදික නිදහස් වෙච්ච පුද්ගලයෙක් වෙන්නේ. ඒකාන්තයෙන් නිවන් යන්න මඟ පාදගත කෙනෙක් වෙන්නේ. යතර මං වෙන්නේ නැහැ. ඒකයි කාරණේ. ඉතින් එතන මේ දැටි වල සමාන්දී වුණා හරි කමක් නැහැ. මේ සමාන්දීමේ සිද්ධ කරන්නේ මොකද? දහම දහම යෝනිසෝ මල්ටිකාරී තියෙන්න ඕනේ. ඉතින් යෝනිසෝ මනසිකාරී කියන වදනේ හුඟා ගැඹුරුයි. නුවණින් මෙනෙහි කිරීම කියවන මේකේ නියම තේරුම ඉන්නේ නැහැ. මොකද නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒකත් දැනගෙන තියෙන්න ඕනේ. නුවණින් මෙනෙහි කරනවා කියුවහම ඔබ සාමාන්‍ය ලෞකික වදනයක් වෙන්න පුළුවන් කල්යනාවක අදහස. ඉතින් නුවණින් මෙනෙහි කරලා ඉන්නම් අර විසයිල හදන්න. එහෙම කිව්වොත් කවුරුහත් නැහැ කියන්නේ. ඒ වගේ මෙනෙහි කරලා එක නටකෙදලා අනික් රටේ අහවල් ඉස්තාරේ අහවල් පුද්ගලයාට යන්නේ කියලා යම් කිසි ජාර සාක්ෂණයක ලෞකික ජාතියක් හදාගෙන ඒ ක්‍රමෙන් එල්ල කරලා යවනවා මිසරේ. ඔයාගෙන කියලා ඒ පුද්ගලයා ඉන්නේ වැටෙන. ඒවත් ක්‍රමෙ විදිහ හදාගෙන තියෙනවා මේක. විවිධ කම්පියුටර් තියෙනවා. ඒවා හොඳ වැඩ වෙන නොවේ නරක වැඩක් කරනවා. ඒවා නුවණින් මෙනෙහි කරන්නේ විදිහට මොකෙන් මෙනෙහි කරලාද දැන් මොකද ඒකද කියන්නේ. ඒක ලෞකික නුවණ. ඒ නුවණින් මෙනෙහි කිරීම කියන වචනේ හරි කෙටියෙන් දුන්නහම මෙහෙම දහම් තෝරා ගන්න අමාරුයි. ඒක වචනේ හුඟක් විග්‍රහ වෙලා ඉන්න ඕනේ. ඒතකොට තමයි යථාර්ථය අවබෝධ වෙන හුඟක් පහසු වෙන්නේ. කම්ම යෝනි. මොකද යෝනි කියන වචනයක් තියෙනවා. සෝ සර් තම යෝනි කියන්නේ උත්පත්ති ස්ථානේ උත්පත්ති වෙන තැන. අපි කොහෙද උපදින්නේ? මම කෙවත් වෙනක උපදීද? උපදින්න මට හේතු තියෙනවද? මොනවද බල්ලක තියෙන හේතු? මොනවද බල්ලක නැත්තේ? ධර්මයේ අහලා තේරුම් ගත්තා වගේ තමා පිළිබඳ හොයනවා කියන නොතරයි. අනු හොයන්නේ නැතුව තමා හොයන්නේ කියන එකේ වැදගත් වෙනවා. තමා ගැන හොයන ක්‍රමය.
සමාධි පිළිවඳ මෙනෙහි කරලා බලන්න ඕන. මොකක් ගැනද? කොහේ උපදීද? ඇයි පටිච්චසමුප්පාදයේ මුලින් අහලා පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය අහලා තේරුම් ගන්න කෙනෙක් නිසා එයා දන්නවා මෙන්න මේ නීච වැඩ කළොත් උප්පත්තියේ නීචයි. ඉතින් මල්ලගේ එහෙම නීච වැඩ තියෙනවා කියන හේතු තියෙනවා. අන්න ඒ විදිහ තමා සමාධිවන්ත මෙනෙහි කිරීමේ ක්‍රියාවලියක ඉඳෙනවා. එහෙම ඉඳෙනකොට එයාට හොඳට තේරෙන්න පටන් ගන්නවා. දුක්ඛම් බයක් කියන මේ වදනේ දුක්ඛාගත සත්‍ය දකින මූල ධර්ම. වැරිලා හරි මල්ලගේ දුර්චර්යාවක් එහෙම තියෙනවා නම් තමන්ගේ හිතට හොර කරන්න බෑ. තමන් දන්නවා. මේවල දුර්චර්යයේ ප්‍රියභාවයන් මට තියෙනවා හරි භයානකයි. මොකද ඒ දුර්චර්යය කාම දුර්චර්යයක් නම් එහෙම මං තිරසන් අධ්‍යය උපද්ද ගිහිලා ඉක්මවලා නැහැ. ඒ කොහොමද දන්නේ? යම් කිසි තිරසන් කියන්නේ තිරච්ඡාන කියන කොටසට අයිති වෙන්නේ. යම් සංඛාරයක් ඇත්නම් ඒ ධර්මය අහලා ඔහු එයා තේරුම් අරගෙන ඉන්නවා. මං ඒකයි චක්‍රය හොලා ගන්න ඕනේ කියලා ඉතින්. චක්‍ර සිද්ධාන්ත දකින්න ඕනේ. තිරසන් වෙන්නේ මොන වෙන්නේ? තිරච්ඡාන ධර්ම කියන වදනේ පෙන්නා තියෙන්නේ. කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් සමාජයක සිද්ද සමාජයක අවස්ප මූලදීල අවස්ප වෙණී සිට කතා කරන්න හැකියාවක් කියන්නේ අපි ළඟ අවංකත්වයේ තියෙනවලු. අපි හංගගත්ත හොරමර වංචා නීච වැඩ තියෙනවා නම් එහෙම. හරි බයක් ඇති වෙන අවකක් නිසා. බැරිද හරි මෙතන භගේ නීචකම් දන්නේ කේ මේ ලැබුවොත් මොකද කරන්නේ? උඹ දැන් කොහොම කතා කරලා මේ මහලු වල අවංකත්වයේ කතා කරන්න වෙදෙන්නේ බල කියන. උඹ මෙන්න මෙහෙම යන්නේ. නෑ කියලා කිව්වොත් එහෙම. මහා බයක් ඇති නාල ලැජ්ජාවක් ඇති වෙනවා. බෑ බෑ එහෙම දැන් නයි යන්නේ බෑ කියලා. කොන්ද කුසු කර ගන්න වෙනවා. මූණ හඳගෙන මග හැරලා එනවා බෙල්ල පාත් වෙන. තිරස් හතර බැලලා යන්න දින් දෙනවා එහෙම තරගෙ. අන්න එහෙම ඒවා මල්ලර කෙරෙනවා. එහෙම දේවල් වලට කියනවා නම් කරනවා නම් මම බුදලාගෙන්නේ කොහොමද කවුරුවත් ඉදිරි අවංකව වෙදී සිටින්නේ බෑ. මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි එනවා නම් තිරච්ඡාන සංඛාර තියෙනවා. තිරස් හතර යන්න වෙන්නේ. ඒ වගේ තව සංඛාර කොටසක් තියෙනවා. කලාවිද්‍යා කියේ. ඒ මට එහෙම නම් එහෙම හන්දාවක් තියෙ මට අපහාසයක් වුණොත් කනවක බලවැල්. කනවක බෙල්. කනවක කල් බැලෙන්. ඇනල ඇන හැටි දඟල් නැහැ. මොනවද? අර සෞන්දර්ය ගති ලක්ෂණ. ගොරෝලා පයිලේ, කලා පයිලේ, උන්ගේ ගති ලක්ෂණ. ඕවා දේවල් තියෙනවා. ඒ වගේම සෞන්දර්ය, චක්ක කොට්ටාද ඒ වගේ කොටස් වලට වැටෙන අන්න එහෙම ඒවා කියනවා. කියනවා නම් කවදාවත් දුගති උත්පත්කේද දුර්ගති නිසා ඒවා දුගති නෙමෙයි. මගේ ගතිය දුෂ්ටයි. එහෙනම් මගේ දුෂ්ටයයි. සමාධුල දුෂ්ටේ ගතියක් කියනවා නම් දකිනා දුෂ්ටේ ගතිය දුගතිය. කෙලිම දුගතිය හොයාගන්න නැහැ. මල්ලගේ එහෙම දුෂ්ටේ මානසිකත්වයක් තියෙනවා. දුෂ්ටත්වය හඳුනනවා. ඔහුට වැටහීමක් එනවා. ඒ දුෂ්ටත්වය මල්ලඟ තියනවා දින අවංකව බලන්න. ධර්මානුකූල නම් පුද්ගලයා අවංකව බලන්න පුරුදු වෙනවා. අනේ මල්ලඟ මෙන්න මේ ගති ලක්ෂණේ තව තියෙනවා. අනේ යෝනිසෝ මනසිකාර්යය කරන්න හැටි. එහෙනම් මම දුගති උප්පත්තියේ තව හේතුකාරකේ. ඇයි? මෙහෙම ගති ලක්ෂණේ මල්ලඟ තියෙනවා නම් ඒ දුගතිය මම තා ප්‍රිය කරනවා. ඒකෙන් මට මිදෙන්න බැරි නම් මම මේක ප්‍රිය කරන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? ඒ අවිද්‍යාවෙන්. ඒ අවිද්‍යාවේ කොයිතරම් පහතර බහකට මල්ලර තියනවද? දුගතියේ පිහිටවන්නේ හේතු වෙන්නා වූ අවිද්‍යාවක් මල්ලර තියනවනම්. ඊට අනුකූලව නේ මම හිතන්නේ කියන්නේ කරන්නේ. ඒතර මට නැගෙන සංඛාරය මොකද්ද? දුගතියේ හේතු වෙන සංඛාරයක් අවිද්‍යාවපත් දෙය නැගෙනවනේ. එතකොට මගේ හිතට කොහොම හිතද්ද මට ඉන්නේ කොහොමද මම සුද්ධ වෙලා වාක්‍යයක් බොරුවට කතා කළා මගේ අභ්‍යන්තරය අසුද්ධ නම් මගේ විඥාණය කොහොමද සුද්ධ වෙන්නේ එහෙනම් විඥාණයත් ඒ ගතියට අනුකූල නම් සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේවි සංඛාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේවි සංඛාර දුගති වේද විඥාන දුගති වේවි එහෙනම් සංඛාර දුගති නම් සුගති විඥාන කොහොමද ඒ මොහොතකේ මම මලොත් එහෙම විඥාන දුගති දුගති විඥානයක් ඇත්තා මම දුගති නාමලු ඇන්න බෑ දුගති විඥානයක් කියන පහල වුණා එහෙනම් ඒ නාම රූපයේ දුගතියට අනුකූල වෙනවා දුගතිය තිරසං ගතියක් නා නාම රූපයේ තිරසං අනුකූල වෙලා දුගතිය වේතන නාම රූපයේ වේදගතියට අනුකූල වෙලා
දුගතිය යත්තනම් නාම රූපේ යක ගතියට අනුකූල වෙලා දුගතිය කොටිනම් නාම රූපේ කොටි දුගතිය බලුනම් නාම රූපේ බලු විඥානේ දුගතිය බලු බලල් ඕනෙහිම විඥානේ හැරගැහෙනවා දුගති වැත්ත හැරගැහුනොත් විඥානේ ඊට අනුකූලයි නාම රූපේ අනිත් දකින්න ක්‍රමයන්ට අන්‍යාය ධර්ම එනයි කි මම බලු වෙලාවේ බලල් වෙන බලු වෙන හරක් වෙන ගති රැස්නේ අත්හැරලා නැන්නා ඉතින් මම දුගතිය මිදලා නැහැ අන්න න්‍යාය ධර්මයේ යෝනිසෝ කියන එකෙන් දැනගන්න හැ එහෙම උපතක් තමාන්තර නම් මට තියෙනවා මේ න්‍යාය ධර්මයේ ධර්ම නිසා තමා තමාගෙන විමර්ශනය කරනවා ඔය බණහන මොහොතේදී ඒක කරන්න පුළුවා යෝනිසෝ මානසිකාරය අවශ්‍යයි ඉතින් බණහන වගේ අපි ලෝකේ තියෙන තරම් පට්ටන් දරහගෙන ඔළුවේ පොළ ගහගන්න එක නෙමෙයි තියෙන්නේ මෙන්න මේ පරිත්‍ථම්පා ධර්මයට අනුකූලව තමා විමර්ශනය කරන්න අමාත්‍ය වඳු දුක් නැවත ගොඩනගගෙන තියෙනවද දුගති දුකකින් නිදහස් වෙන්නේ නැද්ද මගේ ස්වභාවය කොහොමද ධර්මානුකූලව විමසන්න ඕනේ කියලා මෙන්න මෙහෙම අවශ්‍යදී ගන්න ඕනේ ඒ ධර්මයයි හොයන්න ඕනේ ඔයලා බලනකොට සමහරට පේනවා එහෙම එකක් වල්ලඟ මනසේ තියෙනවද නැද්ද මොනවා නිසාද තියෙනවා නම් තියෙන්නේ මේ ලෝකේ නිත්‍යයි දුකයි අත්තයි කියන්නේ මෙන්න මේ දෘෂ්ටියෙන් අල්ලගෙන හරවත් හරි වැදගත් දෙයක් කියලා හිතෙන තාක්කල් ඔය දුගතිය දෙසියෙන් නම් අතරින්ද බෑ ඒක වටිනාකමක් දකින්න බල් දෙක ඉන්න හොඳයි කියන එක නෙමෙයි දකින්නේ බලු වැඩවලට කැමති බල් දෙක ඉන්න අකමැති නට කොරන්ටියක් නෑ හේතුවට කැමති නම් ඵලයට කොච්චර කැමති නම් ඵලය ලැබෙන්නේ හේතුව දනුවලවා බල් දෙක ඉන්න හේතුවට කැමති බව දන්නේ නැත්නම් ඒක තමයි අසුතව පුතඥෝ කියන්නේ අසුතවත් දකින්න නැති දහම් දකින්න නැති පුතඥය ලෝභ දේශ මොහසහකට දහම් තුලින් ඉඳින ආස්වාද හොයන ඒ ලාභාල මුද්ගලයා එයා නම් දකින්නේ නැහැ ඔය ධර්මතාවයේ මොනවද ඔක වෙන්නේ කොහොමද එහෙමතර උපදින ධර්මයේ මොකද්ද ඒ න්‍යාය ධර්මයේ මොකක්ද තේරුම් ගන්නේ නැහැ සුතවා අරිසාවක කියනකොට ඔන්නේ සුත අරිසාවක කියන්නේ නැහැ අර සෝතාපන්න මාර්ග අනුගාමී කටේට ගමක් වෙමින් වැඩිලා ඉන්න කෙනාට මේ මූලික ධර්මයේ මූල ධම් ඥානෙ ටික ටික පහළ වෙනවා ඒතකොට සමා සමාධිලඳ විමර්ශනයක් කරන්න පටන් ගන්නවා යෝනිසෝ කරලා බලනවා මම කෙවන් යෝනියකට අයද්ද ඒ යෝනි වලින් දුගති යෝනියකට යන්න ඉඩ තියෙනවද නිරේත යන්න ඉඩ තියෙනවද මොකක් නිසාද මම අනුන්ට ශාප කරන අනුන්ගේ හදවත් දවන තවන අහෝ මට විච්ච දෙයක් අනේ අපිට කරපු අපරාධයක් කියලා මේ තත්ත්වෙ මිනිස්සුව හත්යොන්ට හෝ විනාශයක් වෙන දෙයක් මම කරනවා එහෙම මානසිකත්වයක් මගේ ලාභ කීදී ප්‍රහංසාත්කම් කරන්න මම එහෙම පෙළපින ගෙදිදී මානසිකත්වයකට මම ඉන්නේ සමාහිතවල මෙලි කියලා බලනවා. අහං එහෙමනම් ඔහු දකින්නවා. අනේ මම දුගතියේ දුගතියේ නිරේතු වලනේ. මොකක් නිසාද? අනිකෙකුට විනාශයට වත් කරන මානසිකත්වයේ මල්ලක තියෙනවනේ. ඕක නැහියන් ඕක වැල්තියන් ඕක හැන්දට හැඳිගා කියලා පල්ලියක් ඕකට නා වගතුවක් එදපා හිනහතව ගහපන් මේ જાතියව මගේ මනස තියෙනවා නම් එහෙම. මොකද වෙන්නේ? මම අය සංකායක සුවේ පහවුණා වූ එයි අය නැති නිල් අය කියනා වූ නිරේත හේතුකාරකයෙක් වෙනවා. ඒ ගතිය වල්ලක තියනවා නම්. එහෙනම් මගේ උපතෙන් මිදෙන්නේ. අපෝ කොච්චර භයානකද? ඒ ගතිය හරි නියමනාපයෙන් එනවා නම් ඒක හරි භයානකයි. ඒ තරම් මානසිකත්වයේ දූෂ්‍ය වෙන කොච්චර අපරාධයක්ද මම කරගන්නේ. මට කරගන්න අවල තවත් තියනවාද ඒක කරගන්න තියෙන අවස්ථාවක් කියලා වැඩි සාධක කරගන්න නැතුව. මෙච්චර මේ ධර්මයේ තුල යථාර්ථයේ දෙලිබෙනී කියෙද්දි මම තවදුරටත් මේ අනුන් විනාශයට වත් කරන අනුත දවල් තවන මානසිකත්වයේ තවත් වලනවා ඒක තව ප්‍රිය කරනවා අන්න එහෙම තමන් හිතන්න පටන් ගන්නකොට කියනවා යෝනිසෝ මානසිකාර අන්න එහෙම හිතනකොට පේනවා එහෙම තියෙනවා නම් මහා භයානකයි මොකද භයානක ඔන්නෝවර තියෙන කැමැත්ත ඔය තමයි යායන් තණ්හා කෝණෝ භවිකා නන්දිරාගේ භාගතා සද්ද සස්ලා විනන්දති දෙයියන් ගාම තණ්හා භව තණ්හා විභව තණ්හාක මෙන්න මේ ලලඟිනේ තමයි තියෙන්නේ ඒ ප්‍රිය කරන්නේ අන්නේ මේවා තියෙනවා නම් වහාම ඉවත් කරගන්න භයානකත්වයේ දකින්නකොට ඔහු දකින්නවා දුක්ඛම් බයත් වෙන බයත්ෙන් දුක්ඛාගත සත්‍ය දකින්න ඥානීය පහල වෙනවා හරිම භයානකයි ඒක අතිලක්ෂණ ඒක මෝරණකොට විද්‍යාවෙන් තමයි ඒක දකින්නේ අවිද්‍යාව දුරු වෙනවා අමුත්‍යෙන් දුරු කරලා දැල්ලා දෙයක් නැහැ විද්‍යාව පහල වෙලා ප්‍රගුණ වෙනවා මෙන්න මෙතෙන්ද පත් වෙනකොට යම් මොහතක භයත්ෙන් දැකලා එබඳු මානසිකත්වයෙන් තමංගේ මනසේ විදිගැමේ මොහතක් එනවා
ඔන්නේ මොහොතේ විශාල ආදානකයක් ඉතිල අවස්ථයි ඒක තමයි වදහන විලාප අර කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලින් මේක 10000 ගුණේ වර්ධනය කියලා මේ අවබෝධය ලබා දෙනවා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය මහා රුගලක් වෙන අවස්ථාවක් ඒකයි එහෙම වෙන්නේ තනියෙන් හිත හිත ඉන්නකොටේ මානසිකත්වයේ ගොඩනගා ගන්න බැහැ ඉතල මහා ගැඹුරට ඉතෙල්ලම ඒ ආධාරී අවස්ථාවේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ජීවන්නේ වෙන ඒ ආධාරී දේශ බෑ ආර්ය නෝර වෙනකොටේ අදහස ඉන්නේ නැහැ ඒ භයානක කත්තේ දකින්නේ නැහැ. ඒතර කොහොමද විග්‍රහ කරන්නේ? දැන් පොඩ්ඩක් මෙන්න මෙහෙම ඉතර බලනවා පොඩි උපමාවක් දෙන්න. යම් කිසි ස්ථානයක මහා ප්‍රපාතයක් තියෙනවා අඩි 10 ගානක. ඔය ප්‍රපාතයේ තියෙන තැනක ඔය කඩලාසියක් වගේ බොහෝම තියුම් මෙහෙක ගහා ගහා නොපෙන්නේ ඒකි. අර මහා ප්‍රපාතිය වහනවා කවුරු හරි. ඔතන අයින්නට ගිහිල්ලා යන වටපිට බලන්න කිව්ව එහෙම ගියොත් එහෙම අර කඩලාසියේ තියෙන පැත්තේ පොලෝ කියලා හිතන අඩිය ගැහුවොත් මොකද වෙන්නේ? අර මහා ප්‍රපාතයේ වැටෙනවා. දැන් එකනේ දන්නවා ඔය කඩලාසියක් වැනි තුනී දිවියක වැහිලා තිබුණාට ඕකට අඩිය ගැහුවොත් එහෙම ඔය මානසික කැලේ ඉතිරි වෙන්නේ නැහැ. ඔක ඉඳාගෙන වැටෙනවා අර මහා ප්‍රපාතයේ. එකනේ මේක දන්නවා එහෙම එකක් මේ භාවයේ. තව කෙනෙක් බලද්දි මේක දන්නේ නැතුව පේනවා. ඔතනත් මේ වගේම පොලෝ තමයි. ඔඩකාර කළු බලදාසියකින් වැහිලා වගේ දිනවා අපි දැන් ඔය දෙන්නා ඉන්නකොට එක්කෙනෙක්ම යන්තම් දන්න කෙනා කළු බලදාසියක් විතරක් තියෙන ඔහුගේ යට ප්‍රපාතයක් නැහැ පොළොවම තමයි කියලා හිතා ඉන්න කෙනා එතන ඉන්න වෙලාව තව කවුරු හරි ඔතෙන්ට එනවා බලාපුවා පේනවනේ කළු බලදාසිය මොනවා ජයාව ටිකක් එහෙම ගියාවිලා තියෙනවා දැන් මොකද කියන්නේ ඔය කොහෙද යන්නේ අස්තර හින්දා එන්නේ කළු බාගයි හරි යරාව ගෑයි කියලා යරාව ගාගෙන එහාට එනවා ඔයි දතරාදී කියන්නේ එහෙම යාට මනසට ඉද මොනවද විශේෂයක් ගන්නද අර කළු කල්දාසී ගාන ජලාව ගෑයට කළු කල්දාසී වහලා තියෙන අලි 10 ගානක මහා ප්‍රපාතයක් බැරිලා හරි අලිය තිබ්බොත් එහෙම මේකයි වැටලම කෑලි ඉතුරු වෙන්නේ නැහැ කියලා දැක්ක වංශي අපිට කිව්වට එනවා ඒතර දකින්න කවුරු හරි ඔයගේ සැකසනවා දැන් මානසිකයත් කොහොම වෙන්නේ යාළුවයි ඉක්මන් කරලා එහාට වරින් කොහෙද යන්නේ අපුව ඊරි ගහිල යනවා කම්පා වෙනවා ඇඟත් එක නලියල යනවා අර කන්සිය අපච්චියේ තා පොඩ්ඩයි ඉහළ ගියොත් ඉවර එන්නේ නැද්ද වෙන එහෙනම් මේ කාග දේශ මෝහ මුල් කරගෙන දූතිය මානසිකත්වයක් ඇතිවෙන සත්‍රා පහකට මානසිකත්වයේ යන්ත්‍රය උඩ තියෙන බව විද්‍යාමාන වුණොත් ඔහුගේ සිරිත් වලින් හරි ගති සිරිත් වලින් හරි පේනවා නම් ඒ බුද්ධලයා එතෙන්ට පත්න වෙන විදිහට මහා ආගාදයෙන් නොවැටෙන්න ගොඩගන්න ඇතිවෙන මානසිකත්වයේ සෝතාපන්න ධම් දැක්ක කෙනෙකුට අන්නක මහා යවි නියකාංග ප්‍රපාතී පේනවා වාගේ අර දුගතියේ තියෙන හේමයි මේක භයානක තත්ත්වයේ දකින්නකොට තා බුද්ධලෙක් මෙතෙන් නොඇති වේරාගන්ට ඇතිවෙන මානසිකත් කොච්චර නිගේ උද්වේගයක් එක දැටි වේ මෙන්න මෙහෙම උද්වේගයක් සෝතාපන්න ඵලයේ වඩා නිහාට තියෙනවා තව කෙනෙක් ගොඩ ගන්න තව කෙනෙක් එතනින් වේරාගන්න තියෙන අවශ්‍යතාවය ඒකේ තියෙන වැදගත්කම ඕක දකින්නේ හරියට අර ජලාවන් ගැට කල්දාසියක් වගේ තමයි බුද්ධජන සාමාන්‍ය බුද්ධලේ දුගතිය දකින්න දුගතිය යන්නේ කොහොමද කියලා කියන්නේ අන්න ඒව සාමාන්‍ය දෙයක් ඉතින් අපාගත වෙන පව් කරන්න එපා ඔය වදනේ කිව්වට අර බුද්ධිලා ඇතුලින් බේරගන්න තියදී වෙන හැඟීමේ ඉන්නේ නැහැ ඒක නිසායි කියන්නේ අනාර්ය බුද්ධලේකේ බණහි වර බණ දනගන්න ඇහි ඉන්න පුළුවා අර බුද්ධයේ නැති නිසා බුද්ධිලා ආපහු වැදලා ගන්න මානසිකත්වේ ගොඩනගන්න බැහැ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ මානසිකත්වයක් එක්ක ඇති වෙනවා බොහෝ මෙහි ගොඩ ගන්න ඕන කියන හැඟීමක් බොහෝ මේ මේ මහා ආගාධිත වැටින්න එපා අපේ වරින් මෙහාට කියලා ගන්න හැඟීමක් එනවා ඒක අප්‍රමාණ මෙච්චිදක් එක්ක නැගෙන්නේ මෛත්‍රී මහා බලයක් එක්ක ඔය බලයේ කවදාවත් මවලා ගන්න බෑ හිතර ගොඩ ගන්න බෑ ඕක අභ්‍යන්තර හැඟීමෙන්ම මය මහා භයානකයෙන් රෝගී ජීවිත දුක දැක්ක පළවෙනි ආර්ය උත්තරයාගේ වටා දිනන හැඟීමෙන්ද පටන් ගන්න ඒ නිසා තමයි ආර්ය බුද්ධලේ බණහලම් සෝවාන් වෙනවා විතර වෙන බෑ තනියෙන් බෑ කියන ලෝකය. තවත් තෝරගන්න කිව්ව විදිහට දැන ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තේරුම් අරගත්තාම වැඩ වෙන්නේ. ඒතකොට මේ බණ අහන්න අහන්න එයාගේ මනස ප්‍රබෝධ වෙලා තිබිලා. හරියට පන්ලේ තියා ගන්නවා වගේ ආයුධය. ආයුධයේ පන්ලේ තියා ඉඳලා වැඩ කරන්නේ. ඕක තලලා ඔක්කොම කරලා ගාලා බීරෙන් ගාලා මොනවා හරි කරන හරිය ඕම කරලා ඉඳන් තියා ඉන්නවා. පරමවන වගේ එකක් කරගන්න. හැබැයි පීරට පුළුවන් කවන්නේ නැහැ පරමවන. මුවහත් කරන්න පුළුවන් අර ආයුධය ගාවලා.
මිදියට පුළුවන් කමක් නැහැ, කිනිවිදට පුළුවන් කමක් නැහැ, ආයුධය පළවෝලා දෙන්න. හැබැයි පළල සුදී කරලා අප්පම කරලා දුන්නේ නැහැ. කැපෙන ගාන වල තාම හොඳට දැලිත් හොඳට කැපෙන ගාන දෙක පළවෝලා දුණී කරලා අප්පම කරලා ගාන වීරියෙන් ගාලා අදලා දෙනවා. හැබැයි පළවෝන වගේ එක වෙනම කාටි ඊට පස්සේ හත් කරලා ඉන්න එකපාර සීල්ලා වතුර දාලා ඒක හයි හත්තිය කියන ක්‍රමයක් තියෙනවා. පළල වේ දිනවා කියන්නේ. පන්න වේදි බලපත් තමයි ඒකෙන් වැඩක් ගන්න පුළුවන් දැන් නම් කොච්චර බල කොලා දිනා ප්‍රයෝජන ගන්නකින් පොඩනකොට ඇද වෙලා යනවා මොකද කැබිනේ විදිහට දිනවල පන්න වේදිම නැති වෙනවා අන්න ඒ වගේ පන්න වේදි දිනා වගේ තමයි හොදට හදා ගන්න පුළුවන් මේ වාකියහල ඔක්කොම කරලා සෝවාන් ලොවිච්ච කෙරෙගුණත් එහෙම ඉන්න පුළුවන් හැබැයි කවදා හරි සෝතාපන්න බුද්ධිලෙක් කියලා කතා බහ කරන්න ගියා ඒ මොහොතේදී අර හදාගත්ත ආයුධේ හත්කලා වතුර දාලා පන්න වේදි දිනනවා වගේ එකක් වේද එතෙන් තමයි බල දෙහිලා ඉතින් ඵලය ලබන්නේ. ඔය ඵලෙන්නේ ඵලය ලබා ගන්න ඔය කිය කරගන්න. දැන් ඵලෙන්නේ ඵලය ලබා ගන්න මාවත් මේ වෙන්නේ. ඵලරේ ලියා ගන්න තමයි පොඩ්ඩක් පොඩ්ඩ වෙන ගතියක් තියෙනොත් ආයතනය ගල ගහරි සුහු ඉන්දියක දාලා කැටි කන්නක දාලා අරක මුවාත් කළා ගත්තාම ආයි හොඳට කැපෙනවා. දැන් ආයි ඵලරේ කියන්නේ වතුර දාන්න ඕනේ ඕන එකක් කැපියයි. හරි නෑ දෙවෙන්නේ. අල්ලව ඵලරේ නිසා හැම කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි යම් පිට කෙනෙක් පන්නේ පිටියා වගේ ආර්ය බුද්ධයේ කිරිය ආර්යෙක් වුණාම ආර්යයා තම පන්නේ කියන්නේ නැහැ දැනකින් මුවහත් කරගෙන වැඩගත් හැටි. ඒ වගේ ඉතින් සම්බුද්ධාගාම වෙන්නේ අනාගාම වෙන්නේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් දුකේ මෙදී කරන්නේ පඤ්චස්කන්ධයේ මෙදී කරන්නේ මුරුදු වේ. උපාදානයන් ගේ තිබෙන්නා වූ භයානකත්වයේ දකින්නෝ. දුක්ඛම් භයක් කියන එක දැකලා දැකලා සියලු උපාදානයෝ මහා භයයකින් සර්වප්‍රකාරයෙන් දැකලාට යෙරු උපාදානයන්ගේ විදුලහම් උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ හරි දේ ලෝක වර්ගය දුක්ඛ ලෝකස පාසා නිරුද්ධාති හරි අතුන් මහන්තිගේ දායක වස්තේ ඉතින් ඔක තේරුම් ගන්න තමයි විදියට කමියෙන් මේ කරන්න පුළුවන් කියලා කියන්නේ ඉතින් මේ තේරුම් ගන්න දකින්නේ මොනවාද කියනයි කියනවා ඒ විදියට අපි හදාහ කරන්නේ මොකද කොටේ අටුවාවල පස්සේ දැන් දැන් කියනවා කියනවා ඒ එකලාතුරු අටුවාවක් නෙවෙයි ආචාර්ය වාද වශයෙන් පස්සේ ඉඳලා මේක කරදාගත්ත දේ මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.